2022 අවුරුද්ද ගෙවිලා ගිහිල්ලා ඉවර වෙලා 2023 අවුරුද්දේ මාස්ටර් ටෙක් YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා දෙකතු වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම 2022 අවුරුද්ද කියන්නේ ගොඩක්ම ලොකු change එකක් ශ්‍රී ලංකාවට වගේම මුළු මහත් ලෝකයටම සිදුවෙච්ච අවුරුද්දක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ නම් ගොඩක් ලොකු memories ඉතුරු කරලා ආපු අවුරුද්දක්. කොහොම හරි 2023 ඔයාලා මේක බැලුවට මම මේක රෙකෝඩ් කරන්නේ 2022 අවුරුද්දේ ඉඳන්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඉඳන්. ඉතින් කොහොම වුණත් මේ වීඩියෝ එක නිර්මාණය කරන්න මූලික වෙච්ච හේතුව තමයි કૃත්‍රිම බුද්ධිය. එහෙමත් නැත්නම් Artificial Intelligence. ඉතින් මෙන්න මේ මාතෘකාව ගැන ගොඩක් දෙනෙක් මේ වෙනකොට ගොඩක් විස්තර හොයමින් ඉන්නවා. ඉතින් මම කරපු midjourney ගැන වීඩියෝ එක එහෙම ගොඩක් viral ගිහිල්ලා තිබුණා. ඒ වගේම DALL-E 2 ඒක ගැන වීඩියෝ එකත් ගොඩක් viral ගිහිල්ලා තිබුණා. ඒ වගේම තමයි මම කරපු චිත්‍ර තරඟය ගැන වීඩියෝ එකත් මේ වෙනකොට ගොඩක් දෙනෙක් බලලා තියෙනවා. මට බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ හින්දා මේ මාතෘකාවට මගේ audience එක ගොඩක් engage හින්දා මම හිතුවා මේක ගැන තව දුරටත් කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා තමයි අද මේ වීඩියෝ එක නිර්මාණය කරලා ඔයාලට අරගෙන ආවේ. අද අපි කතා කරනවා කොහොමද අපි AI වලින් වැඩගන්නේ සහ ඒවා අපි මුදල් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. මොකද કૃත්‍රිම බුද්ධිය කියන එක ඇත්තටම අපිට මෙහෙමයි කියලා කොටු වෙච්ච රාමුවකින් ඇත්තටම පෙන්වන්න අමාරුයි. ඒක ගොඩක් ලොකුවට ලොකු පරාසයකට විහිදිච්ච ශ්‍රේෂ්ත්‍රයක් සහ තාක්ෂණයක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්කම හම්බෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි අද බලමු AI වලින් අපිට ගන්න පුළුවන් වැඩ සහ ඒ වෙබ්සයිට්ස් ඒ වගේම ඒවා සෙල් කරන්නේ කොහොමද මොන වගේ ටෙක්නික්ස්ද තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේ ගැන තමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි 2023 අවුරුද්ද ලැබපු මේ වෙලාවෙත් ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ තාමත් මාස්ටර් ටෙක් subscribe කරන්නේ නැතුව නම් අනිවාර්යයෙන්ම පහල තියෙන රතුපාට subscribe button එක click කරන්න. click කරලා ඊට හැපතෙන් තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන videos ඉක්මනටම ඔයාලා ගාවටම notification එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. වගේම තමයි අපේ Discord server එකත් එක්ක එකතු වෙන්න අනිවාර්යයෙන්ම. මොකද අපි Discord server එක ඇතුලේ ඉස්සරහට ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. Games ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට prizes win කරන්නත් අවස්ථාවක් තියෙනවා Discord server එකේ ඉන්න අයට. ඉතින් ඒ හින්දා Discord server එකටත් join වෙන්න. ඉතින් TikTok වල නම් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ TikTok වලත් follow එකක් දාන්න. අපේ Facebook pages, Instagram අනිවාර්යයෙන් follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා බහ නැතුව අද අපි බලමු කොහොමද අපි AI වලින් වැඩගන්නේ සහ ඒ ගන්න වැඩ අපි මුදල් බවට පරිවර්තනය කරන්නේ කියලා. ගොඩක් දෙනෙක්ට මේ වෙනකොට કૃත්‍රිම බුද්ධිය කියපු ගමන් ඔළුවට එන්නේ midjourney එහෙමත් නැත්නම් DALL-E 2 වගේ වෙබ්සයිට්ස් ගැන විතරයි. හැබැයි මේ કૃත්‍රිම බුද්ධිය එතනින් එහාට ගිහිල්ලා අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරන්න වගේම අපිට මුදලක් උපයන්න පුළුවන් විදිහට අපිට වැඩ කරලා දෙන්නත් මේවා මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් එන්නේ ඒ වගේ වෙබ්සයිට්ස් හතරක් විතර අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. පළවෙනි වෙබ්සයිට් එක තමයි remove.bg කියන වෙබ්සයිට් එක. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා ඉවර වෙනකම් බැලුවොත් එහෙම කොහොමද මේ වගේ ෆ්‍රී තියෙන වෙබ්සයිට්ස් වලින් මුදල් උපයන්නේ කියන එක ගැනත් ඔයාලට පුංචි අයිඩියා එකක් ගන්න පුළුවන්කම ලැබේ. ඉතින් කොහොම වුණත් remove.bg කියන වෙබ්සයිට් එක ගත්තොත් එහෙම මෙතනදී මේ වෙබ්සයිට් එක විසින් සිදු කරලා දෙන්නේ ඔයා ඇතුළත් කරන ඉමේජ් එකක බෑග්ග්‍රවුන්ඩ් එක remove කරලා අපිට ලබා දෙන එක. ඉතින් මේක කොහොමද අපි අපේ ආදායම් මාර්ගයකට එකතු කරගන්නේ? එහෙමත් නැත්නම් මේ කරන වැඩේ කොහොමද අපි අපේ මුදල් උපේන වැඩකට සම්බන්ධ කරගන්නේ? ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා ෆයිව කියන වෙබ්සයිට් එකක් තියෙනවා. මේ වෙබ්සයිට් එකේ අපිට පුළුවන් ඕනම ජාතියේ වැඩක් කරන්න. ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට මේ ෆයිව කියන ප්ලැට්ෆෝම් එක ඇතුලේ ගොඩක් කම්පිටිටර්ස්ලාත් ඉන්නවා. හැබැයි ඔයාලා ටිකක් හොඳ රිවියු දෙක තුනක් අරගෙන හොඳ වැඩ ටිකක් ගොඩ දාගත්තොත් එහෙම එමත් නැත්නම් කරලා අපි කියනවා ගොඩ දාගත්තොත් එහෙම ඔයාලට හැකියාව තියෙනවා එක දිගට මේ ප්ලැට්ෆෝම් එක හරහා එක එක ක්ලයන්ට්ස්ලාගේ වැඩ ලබා ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ remove.bg කියන වෙබ්සයිට් එක තියෙන එකේ පොඩ්ඩක් ඉමේජස් වල බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරනවා කියලා පොඩි ගිග් එකක් දාලා බලන්න. වැඩ ආවොත් ඔයාලට හැකියාව තියෙනවා මේ remove.bg කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඒ අදාළ පින්තූරේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා ෆොටෝෂොප් හරි එහෙමත් නැත්නම් වෙනත් ඕනම ජාතියේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා ඒ ෂේප්ස් එහෙමත් නැත්නම් ඒ අපි කියන අර රේඛා කෑලි එහෙම පොඩ්ඩක් ෂාප් කරලා ලස්සනට මුවාත් කරලා ඒ අදාළ කරන අවුට්පුට් එක ඒ ක්ලයන්ට් ලබා දෙන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් එහෙම ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න බැයි නම් මෙන්න මේ remove.bg කියන වෙබ්සයිට් එකෙන් ඔයාලට හැකියාව තියෙනවා මේකට පුංචි උදව්වක් ලබා ගන්න. මේක કૃත්‍රිම බුද්ධිය පාදක කරගෙන එහෙමත් නැත්නම් පදනම් කරගෙන මේ වෙනකොට ක්‍රියාත්මක වෙන වෙබ්සයිට් එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ remove.bg කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාලගේ එදිනෙදා වැඩ ඉතාමත් පහසුවෙන් සිදු කරගන්න සහ
ඔයාලට ආර්ථික වාසි ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන අනිත් දේ තමයි මේ remove.bg කියන වෙබ්සයිට් එකේ subscription එකක් ගන්න ඕනේ. පොඩි ට්‍රයල් එකක් දුවලා බලන්න. සාමාන්‍යයෙන් ඔයාලට මේක වැඩ කරන්නත් ඉඩ තියෙනවා. ඔයාලට වැඩේ ගොඩදා ගන්නත් හැකියාව හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා ට්‍රයල් එකක් දුවලා බලන්න. ඉමේජස් ටිකක් මේකෙදි පොඩ්ඩක් අත්හදා බලන්න. මම පහල description එකේ මේවට හැම එකකටම links දාලා තියන්නම්. ඉතින් දෙවැනි වෙබ්සයිට් එක තමයි upscale.media කියන වෙබ්සයිට් එක. ඉතින් මෙතනදිත් ඔයාලා දන්නවා මේ වෙබ්සයිට් එකෙත් ක්‍රියාත්මක වෙන්නේ કૃතිම බුද්ධිය. එහෙමත් නැත්නම් අපි කියන artificial intelligence තමයි මේ වෙබ්සයිට් එකෙත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් upscale.media කියනකොටම ඔයාලට මතකයට එන්නේ මොකක්ද? නිකන් මොකද්ද සෙන්ස් වෙන්නේ? ඔව් ඔව්. ඔයා හිතපු එක හරියටම හරි. scale එකෙන් අඩු එහෙමත් නැත්නම් pixel pen photo එකක් මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට හැකියාව තියෙනවා ටිකක් ලොකු size එකකට enlarge කරගන්න වගේම ටිකක් retouch කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් වෙබ්සයිට් එක ගැන කතා කරොත් එහෙම මේකත් કૃතිම බුද්ධිය පදනම් කරගෙන පාදක වෙලා නිර්මාණය වෙච්ච වෙබ්සයිට් එකක්. මෙතනදී ඔයාලට හැකියාව තියෙනවා සාමාන්‍යයෙන් උදාහරණයකට ගත්තොත් එහෙම 10000 pixel 10000 image එක pixel 3000 එහෙමත් නැත්නම් 6000 වගේ ඉතාමත් විශාල ප්‍රමාණයකට upscale කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක කොහොමද ඔයාලට යම්කිසි මුදලක් උපයන විදිහට භාවිතා කරන්නේ? මේගොල්ලන්ගෙත් තියෙන free trial එකක්. ඔයාලට free trial එක දුවලා ඉවරනාට පස්සේ සිද්ධ වෙනවා සල්ලි දීලා මේ වෙබ්සයිට් එකේ subscription එකක් ගන්න. එතකොට ඔයාලට හම්බ වෙනවා images කොච්චර ප්‍රමාණයක් ඔයාලට free කරන්න පුළුවන්ද කියලා. එහෙම කරලා මේ Fiverr එහෙමත් නැත්නම් freelancer වගේ websites වල gig එකක් දාලා බලන්න, පොඩි bid එකක් දාලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සමහර විට ගොඩක් කට්ටිය වයසක කට්ටිය ඇවිල්ලා කියනවා, ටිකක් වයසින් වැඩි කට්ටිය ඇවිල්ලා අපිට කියනවා මේ ඉමේජ් එක අරගෙන මේ ඉමේජ් එක ටිකක් ලොකු කරලා ෆ්‍රේම් කරගන්න පුළුවන් ගන්නට හදලා දෙන්න කියලා. හැබැයි යාල අරන් එන්නේ ඉතාමත් පුංචි පින්තූරයක්. ඉතින් ඒ වගේ පින්තූර ඔයාලට පුළුවන් ස්කෑන් කරලා අරගෙන මේ වගේ වෙබ්සයිට් එකකට දාලා ඒවා අප්ස්කේල් කරලා ඔයාලට ඒක ඕනනම් ෆ්‍රේම් උත් කරලා ඔයාලට යම්කිසි මුදලක් ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට ඔයාගේ ක්ලයන්ට් උත් සතුටින්, ඒ වගේම ඔයාට કૃතිම බුද්ධිය භාවිතා කරලා ඔයාලට පුළුවන් යම්කිසි මුදලක් උපය ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් ක්‍රියේටිව් විදිහට හිතුවොත් එහෙම ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට්ස් වල තියෙන ඕනම ටූල් එකක් භාවිතා කරලා ඔයාලගේ එදිනෙදා ජීවිතේ මුදල් උපයන වැඩේ ටිකක් ෆාස්ට් කරගන්න. මොකද ශ්‍රී ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වයත් එක්ක ඔයාලට එදිනෙදා ජීවිතය ගත කරන්න අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු මුදලක් අත්‍යවශ්‍යයි. මේ වෙනකොට රුපියල් 30,000ට 40,000ට වැඩ කරා කියලා ඇත්තටම තේරුමක් නැති තත්ත්වයක් තමයි දැන් උදා වේගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා පුළුවන් නම් සයිඩ් එකෙන් මේ වගේ පුංචි දෙයක් අත්හදා බලන්න, පුංචි දෙයක් කරගෙන යන්න. මොකද දවසක මේ ඔයා කරන පුංචි දේ ඔයාලට ගොඩක් ලොකු ආර්ථික වාසි ගෙනල්ලා දෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වෙබ්සයිට් එක ට්‍රයි කරලා බලන්න. මේකත් කලින් remove.bg වෙබ්සයිට් එක වගේම upscale.media කියන වෙබ්සයිට් එක. ඉතින් ඊළඟ වෙබ්සයිට් එක තමයි quillbot.com කියන වෙබ්සයිට් එක. ඉතින් quillbot.com කියන වෙබ්සයිට් එක ගැන කියපු ගමන් මේක මම දන්නවා කැම්පස් යනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේක ගැන දැනගෙන ඉන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය දන්නවා සාමාන්‍ය යුනිවර්සිටිස් වල ප්ලේජරිසම් කියන එක ගොඩක් ලොකුවට කතා බහ වෙන මාතෘකාවක්. මොකද ඔයාලා ඇසයින්මන්ට් එකක් වගේ සබ්මිට් කරනවා නම් ඒකෙදි ඔයාලා කොපිරයිට් කන්ටෙන්ට් යූස් කරන්න බෑ. ඒ කියන්නේ තව කෙනෙක් ලියපු කන්ටෙන්ට් එකක් ඒ විදිහටම අරගෙන ඔයාලගේ ඇසයින්මන්ට්ස් වලට යූස් කරන්න බෑ. එහෙම යූස් කරනකොට ඔයාලා දන්නවා ටර්න් ඉට් ඉන් කියලා ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. මේ ටර්න් ඉට් ඉන් ප්ලැට්ෆෝම් එකෙන් මේකේ ප්ලේජරිසම් පාර්ට්ස් ටික අල්ලනවා. අල්ලලා මේව සමහර වෙලාවට 30ට 25ට වැඩිය වැඩි වුණොත් එහෙම ඔයාලගේ කන්ටෙන්ට් එක එහෙමත් නැත්නම් ඔයාලගේ ඇසයින්මන්ට් එක ප්ලේජරයිස් කන්ටෙන්ට් එකක් එහෙමත් නැත්නම් ප්ලේජරයිස් ඇසයින්මන්ට් එකක් විදිහට නම් කරනවා. එහෙම වුණොත් එහෙම ඔයාලට මාක්ස් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවට ඔයාලට කරන්න පුළුවන් පුංචි හොර වැඩක් තියෙනවා. ඉතින් මේක හැමතිස්සෙම යූස් කරන්න එපා. පුළුවන් තරම් තමන්ගේ පියෝ කන්ටෙන්ට් එකක් ලියන්න උත්සාහ කරන්න. හැබැයි එහෙමත් බැරි වෙලාවක ඔයාලට අනුන්ගේ කන්ටෙන්ට් එකක් ගන්නම අවශ්‍ය නම් මෙන්න මේ quillbot.com කියන වෙබ්සයිට් එකක් තියෙනවා. මේකෙදිත් ඇත්තටම රන් වෙන්නේ artificial intelligence program එකක්. මෙතනදී අපි දෙන ප්‍රේස් එක ඒගොල්ලෝ රී පැරග්‍රාෆ් කරලා දෙනවා. එහෙමත් නැත්නම් අපි කියනවා ඒකේ සිනොනිම්ස් මාරු කරලා, එහෙමත් නැත්නම් ඒකේ වාක්‍ය ඛණ්ඩවලට සමාන වාක්‍යයක්, එහෙමත් නැත්නම් ඡේදයට සමාන ඡේදයක් ඒ අර්ථයත් එක්කම අපිට ලබා දෙනවා. ඉතින් මේක තමයි මේ quillbot.com කියන වෙබ්සයිට් එකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඊට වැඩිය ලොකු දේවල් මේක හරහා කරන්න පුළුවන්. හැබැයි ෆ්‍රී ට්‍රයල් එකට එහෙමත් නැත්නම් ෆ්‍රී වර්ෂන් එකට හම්බෙන්නේ ඔයාලට මෙන්න මේ පැරෆ්‍රේසර් කියන ඔප්ෂන් එක විතරයි. ඉතින් එතනින් එහාට ඔයාලට පුළුවන් මේක බයි කරනවා නම් බයි කරලා, එහෙමත් නැත්නම් වෙන යම් මොකක්ම හරි ක්‍රමයකට මේක මිලදී අරගෙන ඔයාලට පුළුවන් පැරෆ්‍රේසර් වගේ අනිත් ෆීචර්ස් ටික යූස් කරන්න. ඉතින් මම නම් යූස් කරලා තියෙනවා පැරෆ්‍රේසර් එක. ඉතින් ගොඩක්ම හොඳට වැඩ කරනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. හැබැයි ඔයාලා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ දේවල් ගොඩාක් යූස් කරන්න එපා. හැමතිස්සෙම ඔයාලගේ PO assignment එකක් සබ්මිට් කරන්න මතක තියාගන්න.
කරගන්න. ඉතින් ආටිෆිෂල් ඉන්ටලිජන් ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන වෙබ්සයිට් එකකට තවත් උදාහරණයක් තමයි මේ quillbot.com කියන වෙබ්සයිට් එක. ඉතින් පුළුවන් නම් මේක ට්‍රයි කරලා බලන්න. මේකත් මාරම ඉන්ටරෙස්ටිං වෙබ්සයිට් එකක්. මේක ඔයාලා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නොවුනත් ඔයාලගේ එදිනෙදා වැඩ පහසු කරගන්න අනිවාර්යයෙන්ම මේක ගොඩක් ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේක ගැනත් පොඩ්ඩක් හොයලා බලලා මේකෙනුත් ඔයාලට ගන්න පුළුවන් වැඩ තියෙනවා නම් ඒක ගැන ගිග් එකක් දාලා එමත් නැත්තම් ඔයාලට අලවි කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මේක හරහා නිර්මාණය කරලා ඒ දේ කරන්න මතක තියාගන්න. ඉතින් ඊළඟ වෙබ්සයිට් එක තමයි jasper.oi කියන වෙබ්සයිට් එක. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් කන්ටෙන්ට් රයිටර් කෙනෙක් නම් එහෙමත් නැත්නම් වෙබ්සයිට්ස් වලට කන්ටෙන්ට් ලියන කෙනෙක් නම් ජැස්පර් ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ජැස්පර් කියන්නේ මේ වෙනකොට තියෙන ඉතාමත්ම දියුණු ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් කන්ටෙන්ට් ජෙනරේටර් එකක්. ඉතින් මෙතනදී අපිට තියෙන්නේ මේ අදාළ කන්ටෙන්ට් එකට ඕන මාතෘකාව දෙන්න හෝ ඒකට අදාළ පැරග්‍රාෆ් එකක් පුංචිට ලියලා දෙන්න විතරයි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ jasper.io කියන වෙබ්සයිට් එකෙන් ඒකට අදාළ කරුණු මුළු ලෝකෙම තියෙන වෙබ්සයිට්ස් වලින් හොයලා එහෙමත් නැත්නම් සර්ච් කරලා විනාඩි කීපයක් ඇතුළත ඔයාලට අවශ්‍ය වචන ගාන සහ අවශ්‍ය පැරග්‍රාෆ් ප්‍රමාණය මේ කන්ටෙන්ට් රයිටර් එකෙන් ඔයාලට ලියලා නොමිලේ ලබා දෙනවා. ඉතින් නොමිලේ ලබා දෙනවා කිව්වට මේකේ ඉතාමත් පුංචි කාලයකට ෆ්‍රී ට්‍රයිල් එකක් විතරයි ලැබෙන්නේ. මොකද මේක ඉතාමත් විශාල වශයෙන් දියුණු කරපු කන්ටෙන්ට් ජෙනරේටර් එකක්. ඉතින් ඒ හින්දා මේක ගොඩාක් ඔයාලට ෆ්‍රී යූස් කරන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලට පේ කරලා තමයි මේක ගන්න වෙන්නේ. හැබැයි ඔයාලා කන්ටෙන්ට් රයිටර් කෙනෙක් නම් මේ වගේ ප්ලැට්ෆෝම් එකක් මිලදී තියාගෙන ඉන්නවා කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මොකද ඔයාලට හදිස්සියකට කන්ටෙන්ට් එකක් ලියන්න උවමනා වුණොත් එහෙම අපිට ඇත්තටම කන්ටෙන්ට් රයිටර් කෙනෙක් හයර් කරන්න ගොඩක් වෙලා යනවා. ඒ වගේම ගොඩක් ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් මේ කොස්ට් එකක් ගොඩක් ලොකුවට කට් කරගෙන ඒ වගේම කාලයත් සලකා බලලා අඩු කාලයකින් ඉතාමත් හොඳ කන්ටෙන්ට් එකක් මේක හරහා ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ජැස්පර් මේ වෙනකොට ඔයාලා පාවිච්චි කරනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මට කියාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි remove.bg, upscale.media, ඒ වගේම quillbot.com, ඒ වගේම තමයි jasper.oi. මෙන්න මේ වෙබ්සයිට් ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මේවා යූස් කරන්න කවුරු හරි බලාගෙන ඉන්නවා නම් ඔයාලගේ කමෙන්ට් එක මේගොල්ලන්ට ගොඩක් ලොකු වැදගත්කමක් දෙනවා. මේක ඇයි අපි පර්චේස් කරන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට. ඉතින් ඒ හින්දා ඔයාලගේ එක්ස්පීරියන්ස් එක හොඳ වුණත් නරක වුණත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා මෙන්ෂන් කරන්න මතක තියාගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඉවර වෙනකොට ඔයාලට මුකුත් ප්‍රශ්න ගැටළු නැතුව ඇති කියලා. මොන හරි තියෙනවා නම් කලින් කෝ වගේම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාලා තාමත් බලාගෙන ඉන්නේ මාස්ටර් ටෙක්ව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් අනිවාර්යයෙන්ම පහල තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් මම මේ වගේ දාන වීඩියෝස් ඉක්මනටම ඔයාලා ගාවටම නොටිෆිකේෂන් එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ සෝෂල් මීඩියා වල Instagram එකේ ෆලෝ එකක් දාන්න. ඒ වගේම තමයි අපේ Facebook page එක, TikTok account එක අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තාක්ෂණික ලෝකයේ අලුත්ම විස්තර ගොඩක් එක ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.